අයි බුවන් මම ටෝනි මල්ලා ආරච්චේ මමද කතා කරන්න හිතුවා ලංකාවේ සුවිශේෂ වූ සංගීතඥයෙක් ගැන සංගීත ශාස්ත්‍රයේ නොදන්න කෙනෙක් නෑ. හරිද? ඔහු මං හිතන්නේ ෆ්ලූට් වලින් මැන්ඩලින් ගිටා ඇතුළු සංගීත භාණ්ඩ ගණනාවකින් ලංකාවේ සංගීතයේ පුදුමාකාර පෝෂණය කරපු දෙවන්තෙක් එතනින් එහාට කියන වචනයක් මම නම් දන්නේ හරිද එතුමා තමයි වි හේමපාල පෙරේරා මහත්මයා ඔගොල්ලෝ නම අහලා තියෙනවා රූපය දැක්කොත් දන්නවා මොකද අපි පොඩි කාලේ ඉඳන්ම අපි දැකලා තියෙනවා රූපවාහිනී නාලිකාවල එතුමා විශේෂ කොට බටනලාවේ ෆ්ලූට් එකෙන් දායක වෙන සංගීත වැඩසටහන් එදා මෙදා තුර තාමත් අපි අහන බලන දකින ගරු කරන උත්තමයෙක් තමයි වි හේමපාල මැතිතුමා මම මේ ඇයි පුතේ මෙයා ගැන කතා කරන්නේ විශේෂ කොට මෙතුමා ගැන කතා කරන්නවට කාරණා කීපයක් තියෙනවා ඕගොල්ලන්ටම මෙහෙම කතා කරන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ දැකලා තියෙනවද අහලා තියෙනවද දැකලා කෙසේද අහලා තියෙනවද ඔය මැණික් ගන්න ප්‍රදේශය තියෙන්නේ රත්නපුර වගේ ඒ පැතිවල පුතේ සමහර මැණික් හම්බ වෙනවලු අහලා තියෙනවද මිල කරන්න බැරිලු ඒකට ගාණක් කියන්න බැරිලු ඒගොල්ලන්ට නෙමේ ස්වර්ණාභරණ අධිකාරියනොත් කියනවලු ඒකට මිල කරන්න බෑ මෙච්චර වටිනවා කියලා එහෙම මැණික් තියෙනවා දැන් ඕගොල්ලෝ හිතන්නේ මෙහෙම ඔය මැණික් ගලම मेनिकला अंदर
මිල කරන්න බැරි මයිලින් මැණික් ගලක් කියලා අඳුරන්නේ නැහැ. කවුද කාටද ඒක අඳුර ගන්න පුළුවන් උනේ? මැණික් ගරපු කට්ටියට පුළුවන් වුණා ඒක ගොඩට ගන්න. මැණික් කියලා අඳුරගත්. ඒගොල්ලන්ට යම් ප්‍රමාණයක දැනුමක් ඇති. හැබැයි ඊට පස්සේ ඒ අයිතිකාරය සහ ඒ සම්බන්ධයෙන් දන්න විශේෂඥවරු මේකේ වටිනාකම ගැන දන්නවා. ඒ කියන්නේ මැණිකේ වටිනාකම ගැන දැනගෙන මැණික් ගැන දැනගෙන ඉන්නවා. හරිද? මැණික් ගැන අවබෝධයක් නැත්තම් පාරයිනේ දාලා තිබ්බත් අපි ඕක ඇඳගෙන යන්නේ නැහැ. පුළුවන් නෝ උසලා අරගෙන ගිහිල්ලා බල්ලෙකුට හරි ගහලා දායි පාරින් බල්ලෙකුට මැණික්. මම මේ කතාව කියන්නේ හේතුනි පුතේ වටිනාකම දන්නේ නැති මිල කරන්න බැරි මැණිකක් තමයි හේමපාල සර් කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ලංකාවේ ස්වභාවයක් තියෙනව නේද හැම මාධ්‍යෙකම දේශපාලනේන හැම එකෙම උඩට එන්නේ සහ ගෞරවය දෙන්නේ පිදුම් ලබන්නේ සුදුසු පුද්ගලයෝ නෙමෙයිනේ තේරෙන. ඒක සංගීත ශාස්ත්‍රයට වගේම හැම ශාස්ත්‍රයකම ඕක පොදි. හරි. මෙතුමගේ වටිනාකම දන්නේ සංගීත ශාස්ත්‍රය සහ සංගීතය ගැන අවබෝධයක් තියෙන දැනුමක් තියෙන ඥානයක් තියෙන ඒ ගැන සොයන ඒකින රසයක් තියෙන මනුෂ්‍යන්ට විතරයි. මෙතුමගේ වටිනාකම තේරෙන්නේ ඕව නොදන්න අයට. හරි. ඒගොල්ලෝ හිතයි ෆ්ලූට් නේ ගන්න. ආ මෙන්ඩලින් නේ කවුරු ගන්න. අපි ලංකාවේ ස්වභාවයේ පුතිය ගත්තාම හේමපාල සර් මෙන්ඩලින් ගහනවා නම් එයාව ගණන් ගන්නේ නැහැ. හැබැයි කවුරු හරි කොණ්ඩ කෑල්ලක් ඉස්සරහට දාගෙන ඇක්ෂන් එක දාලා පොඩි බුරු සෝබනයක් දාලා මෙන්ඩලින් ගහන එයාව තමයි ගණන් ගන්න. හරිද? දඟලන්නේ නැතුව ලීඩ් ගිටාර් ගහනවා නම් කවුරු හරි කෙලින් හිටගෙන ඇට්ටි හෙලින්න ගෙව්වත් එයාව ගණන් ගන්නේ නැහැ. බොරු හරි අවුට් හරි මොන ජහජරාවක් හරි පෙරලි පෙරලි ඇක්ෂන් දෙදා ගැහුවා නම් එයාව තමයි මේ ලංකාවේ ගණන් ගැනීම සහ පිළිගැනීම තියෙන්නේ. හේමපාල මාස්ටර්ගෙන් ඇරෙන්න මම දැනුවත්ව විශේෂ කොට මෙන්ඩලින් කියන ඉන්ස්ට්‍රුමන්ට් එකේ ගෝලෙ බිහි වෙලා නැහැ. ඇති බොහොම කලාතුරකින්. හරිද? ඒ වගේම ඔහුගේ ඕගොල්ලෝ දන්නවද දන්නේ නැහැ අහලා තිනවද දන්නේ නැහැ ඔහුගේ ඔහුගේ ශාස්ත්‍රීය වාදන අපි චූටි කාලේ ඉඳන්ම රේඩියෝ වල අපි ඇහිලා තියෙනවා. අපි ඒ කාලේ අහන්නේ අපිට තේරුමක් නැහැ. අපි හැබැයි මතකයි ඒව ගියා කියලා. ශාස්ත්‍රීය වාදන SLVC ගැන වීහිම පාන. තබ්ලා වලින් මියා සහය මේ ඔබ ගහනවා. අපි ඒ කාලේ අහන්නේ අපි පොඩි කාලේ අපි අහන්නේ අපිට තේරුමක් නැහැ නේ ඒ කාලේ. දැන් මේ ලොකු නාගි වෙච්ච අම්බර වෙච්ච මියුසිෂියන්ලා කියාගත්ත කොට්ටාෂ විශාරදියෝ කියාගත්ත කට්ටියට ලොකුවට තානාන්තර දරන සභාපතිලට හරිද? ඒ සම්බන්ධයෙන් ලොකුම ඩිරෙක්ටර්ලා ඔක්කොම මේ කිසිම ගොනෙකුට ඒව තේරුමක් සහ අගයක් නැහැ. තේරෙනවද? මෙතුමගේ වටිනාකම තේරෙන්නේ මොකද? ඒගොල්ලොට ඒව වැඩක් නැහැ. තමන්ට ගාන හම්බ වෙනවන තමන්ට ගෙයක් හම්බ වෙනවන තමන්ට වාහනයක් හම්බ වෙනවන හරිද? තමන්ගේ සුඛ විහරණයට මොනවාද හම්බ ඒ ඇති ඈ අර සංගමේ තියෙන මේ සංගමේ තියෙන අරක තියෙන මේක තියෙන කිසි දෙයකින් අනිත් මිනිස්සුන්ට වැඩක් කරන්නේ නැහැ. හරිද? මෙතුමට ඕගොල්ලෝ දෙකලා තියනවාද? මම නිකන් අහන්නේ නිකන් කල්පනා කරලා බලන්න. මේ වගේ අති දක්ෂ ඉන්දියාවේ ඉන්න ලොකුම ඔය ඉන්න නංගන් කියන්නේ ඕනේ නැහැ. ඒගොල්ලන්ව දනගස්සපු ගාන්ධර්වෙක් තමයි වී හේමපාලස. හරි. අපි සාමාන්‍යයෙන් කීමට කියනවා එතුමා ඉපදුනා නම් ඉන්දියාවේ ඔය ඉලේ රාජා රෞමාල ඒගොල්ලන්ගේ තැන්වල තමයි මෙතුමා ඉන්න උන. ඉන්නේ එහෙනම් කියලා. ලංකාවේ ගොන්නුන්ට තේරෙන්නේ නැහැ. මේකයි වැඩේ. මාධ්‍ය වලින් ගෙන්නන්නේ පුස් බූරුවන්වනේ. පොල් බූරුවන්ව මැට්ටොන්ව වැඩිපුරම. මොකද මාධ්‍ය කියන්නේ හිඟන මාධ්‍යයක්. හිඟන කියන්නේ මොකද? උන්ට සල්ලි නැහැ. හරිද? ඔවුන්ට සල්ලි නැහැ. තියනවා දන්නේ නැ තියෙනවත් ඇති නැතිවත් ඇති. ඉන්න කලාකාරයන්ව විකුණ ගන්න පුළුවන් එවුන්ව ටික ගෙනල්ලා කීයක් හරි මාධ්‍ය හොයාගන්නවා. ඒකනේ හිඟන මාධ්‍ය කියලා කියන්නේ. හැබැයි මාකට් කරන්න පුළුවන් කාවද කියලා දැන් හොයලා බලනවා. ආ පා පිච්චකට සින්දුවක් කියාගන්න බෑ. ඔගේ සින්දුව ඌට කියාගන්න බැරි. ওই නළුවෙක්ගේ පිස්සෙක් ගේනවා. ආ නැත්නම් ওই මොකක් හරි හොඳ නාඩගම් නටන නළියන් නිලියත් කීප දෙනෙක් ගෙනල්ලා ගෙනල්ලා උන්ගේ ඉතින් ඔක්කොම ටොයිලට් එකට ගින් ඇතුලේ වෙන සද්දත් රෙකෝඩ් කරලා වීඩියෝ කරන ගෙනල්ලා හරි hinaවේ හරි චූන් කර කර යුව පෙන්නලා අනේ මන් දන්නේ ගොන් චූන් පෙන්නලා පෙන්නලා මාර ගොන් ආතල් ගන්න ওই මාධ්‍ය වලින් ඉන්න ඔය නරිප්පඩි වැඩි ඔක්කොම ටිකන්නේ මන් දන්නේ. හරිද?
හැබැයි ඕගොල්ලෝ දැකලා තියෙනවද කවදාකවත් අනේ මන් දන්නේ මම නම් දැකලා නැහැ මෙතුමා වගේ සංගීතඥයෝ ගෙනල්ලා ගෙවල් විස්තර අහලා දුවා ඈ සංගීත ශාස්ත්‍රය ගැන කතා කරලා ඒගොල්ලන්ගේ දැනුම බෙදාගෙන ඒගොල්ලන් එක්ක සුවද චීලිය කතා කරන එක ප්‍රෝග්‍රෑම් එක දැකලා තියෙනවද ඈ මෙතුමලගේ වටිනාකම මුන්ට තේරෙන්නේ නැහනේ ඈ මේ ඔල මොට්ටලොන්ට තේරෙන්නේ දවසක් මට මහින්ද බණ්ඩාර හම්බුණා රෙකෝඩින් එකේදී මහින්ද අයියත් එක්ක දවසක් අපි කට්ටියක් එක තිලක් දැස්ලා අපි සෙට් එක කතා කරගෙද්දී මහින්ද අයියා පොඩි කාරණාවක් කිව්වා මේවා කියන්නේ මේ කාරණාවල් කියන්නේ පුතේ එතුමගේ ක්‍රියා සහ දක්ෂතාවයන් 100ට දශම ගාන ඕගොල්ලෝ දැනුවත් කරා මම තව දෙයක් කියනවා මම එතුමම මේ වෙනකන් S2 කට ලයිව් මම දැකලා නැහැ මං ජීවිතේට කතා කරලා ෆෝන් කෝල් එකක් දීලා මම කතා කරලා නැහැ හැබැයි මං එතුමා ගැන හොඳට දන්නවා මොකද මං එයාගේ එතුමගේ රසිකෙක් නිසා මහින්ද වණ්ඩාර තිලක්කයිලා මේ පොඩි රෙකෝඩින් එක දවසක් ප්ලේ කරන ගම මහින්ද අය ඔය මාත්‍රාවට ඇවිල්ලා කතා කරා හේමපාලස ගැන එතුමගේ දක්ෂතාව ගැන තමයි කතා කරේ ඈ එතුමගේ දක්ෂතාවය ගැන කතා නොකරන කිසිම म्यूजिशियन කෙනෙක් නැතුව ඇති හැබැයි ඒ මහින්ද බණ්ඩාරලා වගේ ක්වොලිෆයිඩ් මිනිස්සු ගෞරව කරන හොඳ म्यूजिशियनලා ඒ වගේ ස්ටෑන්ඩඩ් එක තියෙන කට්ටිය ඉන්නවානේ ඒ ඒගොල්ලෝ මියුසික් ඉගෙනගෙන තියෙනවා මියුසික් ඉගෙන ගන්න නැතුව සින්දුවක් කියලා ජනප්‍රිය වෙලා එන ඔය හරක් රැලා ඉන්නව නේද උන් හිතාගෙන ඉන්නේ උන්ට වැඩි म्यूजिशियन ලංකාවෙන් ලෝකෙත් නැහැ කියලා වෙනවද ඔය ගායකයෝ කියන්නේ උන් තමයි මේ රට කන්නේ සංගීත ක්ෂේත්‍රයේ गायक सह गायिक उंगी लोके लंका म्यूजिशियन उंगी म्यूजिशियन सिंधु जनप्रिय लोक पेर लगने लंका लम्बा सिरी मोना गेम महादेव पुस्नाम को पुंबलती पाचियों गिन तिब्बा उसे नटोल चून कर वीडियो पेनलाम्मे चून कर देवंत म्यूजिशियन හරි දැන් මේ මහින්දය කියනවා ඒගොල්ලන් ගෙදර ආපු වෙලාවක හේමපාල මාස්ටර් වැරදීමකින් ඒගොල්ලන් ඒගොල්ලන් ගෙදර දීලා තියෙනවා මැටි වලින් හදලා තියෙන ලොකු මල් දාන පෝච්චි ඒක මහින්දය අයලට වෙඩින් එක දවසේ කවුරු හරි දීපු මට මතක හිටියේ නෑ දීපු ප්‍රසන්ටයක් කවුරු හරි ළඟම හොඳම යාළුවෙක් කරින් ඥාතිය කරිය සර්ගේ ඇඟේ හැප්පිලා ටිග්ගල් බිමට වැටලා කැඩිලා කැඩිච්ච ගමන් මයින්ද අයියගේ වයිෆ්ට යා වයිෆ්ට එක වාට්ම අයියෝ පරාදේ වගේ අන්නේක පොඩ්ඩ නිකන් කියවිලා හරි ඊට පස්සේ ඕක සර්ට ඇහිලා තියෙනවා ඒ මහින්ද අයියෝ ඇහෙන්නේ නැති කිය කිව්වලු මහින්ද මට ඔන්න ඔය මේ පෝච්චියේ කැඩිච්ච මේ ඔබ ටික ඔක්කොම ඇහිඳලා බෑග් එකේ දාලා දෙන්න උපුටි කිව්වලු මල්ලි හරි මොකක් හරි මම දැන් එහෙම කමන්නේ කමන්නේ සර් ප්‍රශ්න නෙමෙයි නෑ 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 මට ඔබ දාලා දෙන්න කියලා මහින්ද අයියා කියන සති කීපයකින් ඒක තිබුණට වැඩි හොඳට ගණන් දුන්නලු. ඒක එලෙසම. එතුමා ඔබලා දන්නවා එතුමගේ දෙනිත් අන්දභාවයක් තියෙනවා. ඈ කොහොමද හදන්නේ? ඈ එතුමා ඔඩලෝසු හදාගන්නවා කියලා තමයි ආරංචිදී. ඔඩලෝසු. ස්පින. මගේ යාළුවෙක් එතුමගෙන් ඉගෙන ගන්නවා මැන්ඩලි. ගේගාවට යද්දී ඇතුළින් ඉඳන් ආ නම කියලා කතා කරනවා. ඒ වයරින් කියන පොඩි කොටස් කීපයක් විතරයි. ඔහු කරලා තියෙන නිර්මාණ දායකත්වය ලංකාවේ ජනප්‍රියම අංක එකේම ගීතවලට මොනතරම් උදාහරණයක් කිව්වොත් අපි ඕම් ප්‍රසිද්ධම සින්දුවකමක තාම ගහගන්න බැරුව නාන සින්දුව අනික් කට්ටියට මැන්ඩලියන්නේ මොකද තනි වෙන්නට මගෙලුයි තාම නානවනේ ඔක හරියට ගන්න බැරුව ඒ වගේ ස්පීඩ් ප්ලේ කරන එහෙම ටැලන්ට් එකක් තියෙන වගේ මියුසිෂියන්ලට ලංකාවේ ප්ලේස් නැහැ පුතේ තියෙනවා ප්‍රමාණයකට ඒක මං කියන්නේ අනිත් අර රටහාව උඩ තියනා වගේ මේ මාධ්‍ය වලට බැරිද මේ දක්ෂියොන්ව ගෙනල්ලා මිනිස්සු අතරට යවලා මේ අලුත් પરම්පරාවට මෙන්න වටිනා කරන සම්පත් කියලා අඳුන්වා දෙන්න. ඕගොල්ලන්ට මතක ඇති නේද වනජීවීකේ කාන්තාව අර එක ගහක් වෙනුවෙන් සටන් කරා. මේ ලෝකෙට මේ එකක් තියෙන නිසානේ. එතුමියට එච්චරකට ඒකට ආදරයක් සහ ගෞරවයක් සහ ඒක රැක ගන්න ඕන කියන හැඟීමක් ආවා. අනිත් උන් හිත කිව්වේ කොහොමද? आयने
අපේ පොල් බූරුන්ට තේරෙන්නේ නැහැ. අර ගහ කැපුවා වගේ අයිටිත් වැඩ දාන ෆ්‍රූට් ගන්න කට්ටි ඉන්නවනේ. ඒ වගේ මන්ද මානසික මට්ටමේ ඉන්න කලා ගොන් රැලක් තමයි ඉන්නේ. හරිද? හැබැයි කතා කරන්නේ මගේ අම්මේ ශේස්ත්‍රීට කරන දෙවන්ත සේවේ. උන්ගේ සින්දු උන්ට පිච්චකට කියාගෙන බැරි උන් ඇවිල්ලා ලොක්ක වෙලා. හරිද? ලොක්ක වෙලා. ඉතින් ශේස්ත්‍රීට සේවයක් කරයිද? මම මේ කියන්නේ පිදියෝ යුත්තා පිදිය යුතුයි. ඒ වගේ මිනිස්සු ආය ලංකාවේ බිහිවෙද කියලා අපි දන්නේ නැහනේ. එතුමා දැන් එතුමාගේ වයසක් ඇති මම දන්නේ. එතුමා ආරක්ෂා කරගන්න. එයාගේ තව තව හොඳ නිර්මාණ වලට දායක කරගන්න ඕනේ. එතුමාට සුදුසු ගෞරවය ප්‍රශංසාව දෙන්න. ඒගොල්ලන් දැන් මම දැක්ක මෑතකදී කලාකාරයන්ට ගියලා ලොකු මාර ඒ වගේ දීගෙන දීගෙන ගියා. කමන්නේ කාට හරි ලැබිච්ච එක හොඳයි. හැබැයි ඒ ගුඩටවත් මෙයා නැහැ. ඒ අර කලා භූමිය අර භූමිය මගේ අම්මේ දෙන ඔක්කොම තියෙන දේශමාන දේශ හිතයි තීගව දෙන එක බහුබූත දෙන්න ඒකකටවත් අඩු ගානේ මෙතුම නැහැ. උච්චර අසාධාරණ ශ්‍රී ලංකාවත් නේ. අර කවුද කියනවා මං අහගෙන මං අහගෙන YouTube එකේ කෙනෙක් කතා කරලා කියනවා ලෝකේ පළවෙනි රට තමයි. ඒ රටට ජාතික ගීයක් ලියලා ඒකට ආපු බලපෑම් නිසා බෙල්ල වැල දාගෙන මැරිච්ච මරාගත්තු රට ශ්‍රී ලංකාව. හරිම සිරි. ඉතින් එහෙම රටක තමයි මේ වගේ මේ උත්තමයෝ ඉන්නේ. මම කියන්නේ පුතේ යම් දවසක ඕගොල්ලෝ මේ ශීස්ත්‍රේ දැවැන්තිය වුණොත් හරිද? ඕගොල්ලෝ දැන් ඔළුවට ගන්න මේ උඩ ඉන්න රැලේ ලිස්ට් එකක් ගන්න. ලිස්ට් එකක් අරන් බලන්න යම් දවසක මේ මිනිස්සු මොනවද සංගීත ශාස්ත්‍රයේ කළ තියෙන සේවය කියලා. සින්දුවක් කියන එක සේවයක් නෙමෙයි සේ. සින්දුවක් කියන එක සේවයක් නෙමෙයි. සින්දුවක් කියලා ජනප්‍රිය වුණා නම් එයාට යම් කිසි ආධිපත්‍ය කාවණ ශාස්ත්‍රයට සේවයක් කරන්න සේවයක් කරන්න ඕන. අර දේශපාලඥයෝගේ තමන්ගේ වැඩ වඩා ගන්නවා තමන් උටි හදන්නේ. කිසිම එක්කෙනෙක් අනු බොහොම අඩු ප්‍රමාණ බොහොම අඩුයි. බොහොම අතේ ඇඟිලි ගන්නට වගේ අරින්න ශාස්ත්‍රයට සේවය කරන කලාකරුවෝ නෑ. කලාකාරයෝ කියලා කියන්නේ මේ සින්දුව මාර නැවත කියලා කියන්නේ. සින්දු දෙක එකක් දෙකක් කියලා අපි උඩ බැලලා ජනප්‍රියච තමන්ගේ සින්දුව තමන්ට වෙච්චේට කියාගන්න බැරි. ස්ටේජ් එකට ආපහු රෙකෝඩින් වලට රෙකෝඩින් කරන්න දෙන්නේ නැතේ තමන්ගේ ගමන්ට අවුට් නොවන්නේ ඊට පස්සේ රෙකෝඩ් කරලා ඕගෙක චාටර් වෙන. ඒ වගේ තමන්ට තමන්ව කන්ෆර්ටබල් නෑ. අවුට් කියයිද මේ ෂෝ එකේ කියලා. ඒ වගේ රටක් මේ. ඕගොල්ලෝ පුතේ හොඳට බලන්න ඕගොල්ලෝ ෂෝ බැලුවනම් ඔය කාලින් නම් ඔය සම්ෆ්ලවර් සන්ෂයින් කගා තිබිච්ච අර මේ ෂෝ බැලුවනම් ආටිස්ලා එනේ ඒ කට්ටියකින් කීයෙන් කීයක් අවුට් කියලාද වහින්නේ කියලා. මේ නාටිස්ලා මොන්නේ ආටිස්ලා ඈ. හැබැයි ඇවිල්ලා මාධ්‍යවල කොහොමදන්න අර බයිල ගායකෙක් එමින් ඉන්නවා අම්මට උඩ කොහොමද දන්නවද පොරට වැඩි වෙන එකෙක් නෑ ආයේ ශ්‍රී ලංකාවේ ආයේ මම තමයි ආයේ වුණාද. ඒ වගේ මහන්තත් මෝඩ තක තීරුව තමයි ඉන්නේ මේ ළඟද දවසම. අද තම කමල් පෙරේරා ජිප්සීස් එකේ ලීඩ් ගන්න කමල් අයිය මට කෝල් කරලා කිව්වා පොඩි කතාවක් අපි ගිහිල්ලා. මට කිව්වා මල්ලේ ජෝර්ජ් බෙන්සන් එක්ක සා ලෝකෙන්නේ හැම ප්ලේ ගොඩාක් ජෑස් ප්ලේස්ට එක්කම කතා බහ කරලා තියෙනවා. ඒ මිනිස්සු එක්ක කතා කරමු ඒගොල්ලෝ නිතරම කියන්නේ අපි මොනවද දන්නේ අපි කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවා අපි මෙතනම ඉගෙනගෙන ගන්න. හැබැයි හරියක් අර ප්ලේය මං හරි කරු කරන එයා නියමයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ ලෝක ප්‍රසිද්ධ මේ මුන් කොහෙද ඉන්නේ මේ ලංකාවියත් ප්‍රසිද්ධ නැති තමන්ගේ සින්දුව තමන්ට කියාගන්න බැරි ගොරකයෝ හරිද? ලොක්ක වෙලා සින්දුවක් දෙකක් කියලා ජනප්‍රියලා ටීවී එකට ඇවිල්ලා නිකන් ඔය කෙල්ලෙක් එක හුරතල් ටොපියක් කාලා සීන් බෝලයක් ගිලලා මෙතන ඇවිල්ලා උන් රඟපාන්නේ උන් මේ ජෝයි පෙන්සන් නේ මයිකල් ජැක්සන් ගේ තත් සංගීතය ගන්නවා කිමු. ඒ වගේ මේ වගේ නම් අශික්ෂිත සංගීත ශිල්පීන් රැලක් මේ ලංකාවේ මම දැකලම නැහැ. මේ වගේ මොහොත මිනිසුන්ට ඇයි අඩුගානේ සලකපෙන් ලෝකේන ඈ. ඔය මාධ්‍ය වලින් ඊට වැඩි පොල් බූරුවනේ. ඒකෙ ඉඳ මන්ද මානසික ඉන්නේ කෙලින්ම හරිද? උන්ට කිසිම තීරුමක් නැහැ, කිසිම රසයක් නැහැ, කිසිම වැදගත්කමක් නැහැ, කිසිම වෙන්න ඕනේ යමක් ශේස්ත්‍රීට ඉදයක් කරන්න ඕන කියලා කිසිම වැදගත්කමක් නැහැ උන්ට. කිසිම රහක් නැ බුද්ධියක් නැහැ.
කොහෙන් කොහේ ස්කෝල ගීපියම් කොහොම කොහෙන් ඔයාගෙන ඇවිල්ලා ඌවට දාගන්නද මන් දන්නේ මට නම් තේරෙන්නේ ඌක ඉන්නේ මොකුන්ද කියලා කිසිම එකන රසක් එකෙන් අපි කියන්නේ ෆීල් එක ටේස්ට් එකක් මොකක්ද මොකෙක් කරි කලවැද්දෙක් දාගෙන නටවන්න පුළුවන් නම් අර මේ දාලා මේ ගාලා මොකෙක් කරි කලවැද්දෙක් දාලා ඌ අර හොයාගෙන යන ඌගේ පරණ ඌගේ බීච් එකේ සරම කඩන් වැටිච්ච වයිඩ් කෑනික් එකේ නිදාගත්තේ ඔක්කොම එළ වීඩියෝ කරලා අර මේ දාලා චූන් එකක් දීලා ඒ වගේ මේ මන්ද මානසික මාධ්‍යයන් ඔක්කොම විනාශ කරන්නේ ඉතින් මේ රට කලාව තියාගන්න බෑ මම ඕගලන්ට කියන්නේ පොද යම් දවසක ඕගොල්ලෝ ඔන්න ඔය ස්ථාන වලට ගියපුවාම මේ පොල් බූරුව කරන දේවල් කරන්න එපා ඕගොල්ලෝ පිදී යුත්තන්ට බුදන්න ගෞරවය කරන්න යුතුය කට්ටියට ගෞරව කරන්න ඒක ඉගෙන ගන්න දැන් මින්දා මියුසික් ඉගෙන ගන්න කාලෙම මේක කරන්න ඕනේ අනික කට්ටියට ගෞරව කරන්න ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මේ මිනිස්සයා කොච්චර ටැලන්ට්ද ඊර්ෂ්‍යා කරන්න එපා හරිද දැන් මේ හේමපාල මාස්ටර් ඉගෙන ගත්තේ කොච්චර ප්ලේයර්ස්ලා ඉන්නවද කොච්චර ගෝලෙ ඉන්නවද කොච්චර ජීවත් වෙනවද එතුම හින්දා ඈ ෆ්ලූට් ගාලා මැන්ඩලින් ගාලා කොච්චර ජීවත් වෙනවද ඔය ලොකු ලොකු වැඩකාරයෝයි තමන්ම හිතාගෙන ඉන්න කට්ටිය ඔක්කොම හේමපාල මාස්ටර් ගෝලියෝ තමන් හිතාගෙන ඉන්නේ ඉතින් පිටස්තරේ ඉඳන් මොකද මම බලන්නේ නැහැ මම නම් ජීවිතේට බලන්නේ නැහැ ලංකාවේ මියුසිෂියන් කෙනෙක් ලංකාවේ මට්ටමේ ලංකාවේ මියුසිෂියන්ලා බලන් තව එක්කෙනෙකුට සමාන කරන්න ලංකාවේ මියුසිෂියන්ලා ඉන්නන කොළඹින් මියුසිෂියන්ලා කීප දෙනෙක් විතරයි මට නම් ගණන් ගත්තේ ඉතින් සහ ගායකයෙක් එහෙම තමයි මට මම මොකද මම ගායකයෙක් නෙමෙයිනේ මට තින් මම ওই මේ ওই යන්තම් කේන්ද්‍රීය ගාන සින්දු දෙයක් කියා විතර මම ගායකයෙක් නෙමෙයි මම වාදකෙක් සහ මගේ තියෙන වෙන සබ්ජෙක්ට් එකක් හරිද ඒක නිසා මේ ලංකාවේ ඉන්න ගායකයෝ මම නේ ওই ඔරියන්ටල් පැත්තේ ඉන්න ගායකයන් මම 100ට 75ක්ම සතභාගයකට ගණන් ගන්න يعني මිලෝ රහක් නෑ මොකද උන්ගේ සින්දු කුණ්ඩ කියා ගන්න බෑ පිච් එකට ඉතින් අපි හොඳනම දන්නවා එහෙම ගායක પરම්පරාව තමයි ශ්‍රී ලංකාවට මේ දායාද වෙලා තියෙන්නේ හරිද ඉතින් තමන්ගේ සින්දු තමන් කියාගෙන බැරි උන් එක මොන ගණු දෙවි හරිද ජීසරේට මොන සේවයක්ද මොන සේවය සේවය කරන්නේ හැමතිස්සම මතක තියාගන්න කලාකාරයෝ සුන්දර නෑ සුන්දර මිනිස්සු මේගොල්ලෝ වගේ සුන්දර මිනිස්සුන්ව උඩට ගේන්නේ නැති මේ අසුන්දර මේ ඔය බලු ගති තියෙන ජරා කලාකාරයෝ තමයි කලාකාරස මාධ්‍යවල ඉන්නේ ඉතින් ඊට හපන් ඉන්නේ නැහැ නේද උන් කොහොමදත් උන්ට රසයක් නැති ඉතින් මේ වගේ මිනිස්සු ගේන්නේ නැහැ ගිනල්ල මේ නිසි ගෞරවය දෙන්න මේගොල්ලට අවශ්‍ය ස්ථානය මේ ලංකාවේ ලැබිය යුතු ස්ථානය උන්ට ලබා දෙන්නේ නැහැ මිනිස්සුන්ගේ වටිනාකම තව මිනිස්සුන්ට හඳුන්වලා දෙන්න කැමැතිනේ දෙන්නේ තේරෙන්නේ හැබැයි වැලුවොත් මාධ්‍යවල චූන් තමයි හැමතිස්සම මියුසික්ම තමයි මියුසික්ම තමයි බල්ලෙකුට අහන්න බැරි ඒවා තියෙන වැඩිපුර ආචාර්යවරු කුණුහරප කියනවා අපහාස කරනවා මිනිසුන්ට නිඳා කරනවා මාධ්‍යවල ප්‍රසිද්ධි ඒවා හරි චූන් තේන මාධ්‍ය සහ කලාකරුවෝ යයි හිතාගෙන ඉන්න කට්ටිය සහ හොඳ කලාකරුවෝ ඈ කරන්න ඕන මොනවාද රටේ වටිනා සම්පත් හොයාගෙන හේමපාල සර්ලා වගේ හරිද එතුමන්ලව තව තවත් මේ ශිෂ්‍යී නොදන්න මිනිස්සුන්ට දැන් ඒගොල්ලෝ කිය අපි දන්නනේ ඔයාව දන්නා කිය. එහෙම දන්නේ එහෙම කියලා ෂේප් වෙන කට්ටියක් ඉන්නවා. එතුමාලගේ තියෙන වටිනාකම ඒගොල්ලන්ගේ වටිනාකම මිනිස්සුන්ට අඳුනලා ඒගොල්ලන්ගේ තියෙන දැනුම අනිත් ළමයිට බෙදා දෙන ක්‍රම සහ වැඩපිළිවෙල් සකස්වල ඉන්ස්ටිටියුට් එක හදලා සර්ට දෙනවා උගන්වන්න. එයාගෙන් කොච්චර ගෝලෙ බිහිවෙයිද කොච්චර දැනුම් සම්භාරයක් තියෙන මොන වටින මනුස්සයෙක්ද ඔය කුච්චිය දෙයක් කරගන්න පුළුවන් එතුමාට නිසි ගෞරවය සහ වටිනාකමක් දීලා කිසි දෙයක් කරන්නේ නැම ඔය වටිනා මැණික රැකගත්තේ නැත්නම් පස්සේ කාලයක පසුතැවෙන්නේ හරිද පසුතැවෙන්නේ කියලා මට කියන්නේ එතකොට ටයිම් පාස්